නීති විද්‍යාල විභාගය විවෘත විශ්වවිද්‍යාල විභාගය ඉලක්ක කරගෙනමින් නවතම ග්‍රන්ථ හතරක් අප පසුගියදා නිකුත් කරනු ලැබුවා. ඔබ මේ දකින්නේ අපි නිකුත් කරපු නවතම ග්‍රන්ථ හතර. IQGK සිංහල ග්‍රන්ථයක්, IQGK ඉංග්‍රීසි ග්‍රන්ථයක්, භාෂා හැකියාව සිංහල, භාෂා හැකියාව ඉංග්‍රීසි නවතම ග්‍රන්ථ හතරක් නිකුත් කර ලැබුවා. මම දැන් පැහැදිලි කරන්නම් මේ ග්‍රන්ථ හතරේ තියෙන වැදගත්කම මේ ග්‍රන්ථ හතර මිලදී ගැනීමේ වැදගත්කම මම එකින් එක පැහැදිලි කිරීමක් කරන්නම්. පළමුව අපි ඔබට නිකුත් කරේ ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය දෙවනි ග්‍රන්ථය තමයි මේ නිකුත් කළ තිබෙනවා. දැන් මම ඊට පෙර IQGK පළවෙනි ග්‍රන්ථය අපි නිකුත් කරා. නීති සිසුන් අතර වඩා ජනප්‍රියම පොත බවට පත් වුණා. පහුගිය නීති විද්‍යාල ප්‍රවේශයට අයදුම් කර ආයෙගෙන 75කට වැඩි ප්‍රමාණයක් මිලදී ගත් ග්‍රන්ථය බවට පළවෙනි ග්‍රන්ථයේ පත් වුණා. එතනින් පස්සේ නමුගෙන් විශාල ඉල්ලුමක් ආවා දෙවෙනි ග්‍රන්ථයත් නිකුත් කරන්න කියලා. ඒ අනුව තමයි සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධි පරීක්ෂණයේ ප්‍රශ්න ඇතුළත් දෙවන ග්‍රන්ථය අපි නිකුත් කර ලැබුවේ. මේ ග්‍රන්ථයේ විශේෂත්වය තමයි ඔබ බැලුවොත් තේරෙනවා මේ IQ ප්‍රශ්න පත්‍ර 10ක් සහ GK ප්‍රශ්න පත්‍ර 10ක් මේ ග්‍රන්ථයේ ඇතුළත් වෙලා තිබෙනවා. මේ සෑම ප්‍රශ්නවලටම IQ ගැටළුවල ගැටළු විසඳන සරල ක්‍රමය දක්වලා තිබෙනවා. අපි දන්නවා ගොඩක් වෙළඳපොළේ තිබෙන ග්‍රන්ථවල IQ ගැටළු විසඳන ක්‍රම නිශ්චිතව සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට මෙම ග්‍රන්ථයේ දක්වලා තිබෙනවා. අනිත් පැත්තේ මේ පොතේ සාමාන්‍ය පිටු 20ක 30ක පොතක් නෙවෙයි, ටිකක් විශාල පොතක්. ඔබට දැක ගන්න හැකියාවක් තිබෙනවා. මේක සිංහල ග්‍රන්ථය. ඒකම තමයි මේ ඔබ දකින්නේ IQ GK ග්‍රන්ථයේ ඉංග්‍රීසි ග්‍රන්ථය තමයි ඔබ මේ දකින්නේ. ඔබ විභාගයට අයදුම් කරන ආකාරය අනුව ඔබට කැමති ග්‍රන්ථයක් මිලදී ගන්න පුළුවන්. නැත්නම් ඔබේ දැනීම අනුව මේ සිංහල ඉංග්‍රීසි පොත් දෙකම උනත් ඔබට මිලදී ගන්නට හැකියාවක් තිබෙනවා. ඊට පස්සේ මේ ඔබ දකින්නේ language skills english ග්‍රන්ථය. ඔබ දන්නවා මේ විශේෂයෙන් මේ ග්‍රන්ථය අපි සකස් කරලා තිබෙන්නේ නීති විද්‍යාල විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතියට. නමුත් LLB විභාගයටත් ගොඩක් වෙලාවට මේ හා සමාන ප්‍රශ්න පත්‍රයක් තමයි මෙවර ඔබට ලැබෙන්නේ. ඒකද එම ප්‍රශ්න පත්‍ර තුල අපි ප්‍රශ්න පත්‍ර 10ක් ඇතුළත් කරලා තිබෙනවා. ඒක මේවට උත්තරත් එක්ක ඇතුළත් කරලා තිබෙනවා. මේ එකම ඉංග්‍රීසි පොතේ තියෙන විශේෂත්වය තමයි ආදර්ශ මේ සාරාංශකරණය. සාරාංශකරණය වඩාත් සාර්ථක උත්තර ලබා දෙන නිවර්දි සාරාංශ මේක ඇතුළත් කරලා තිබෙනවා සහ ආදර්ශ රචනා ඉංග්‍රීසියෙන් ඇතුළත් කරලා තිබෙනවා. අපි දන්න ගොඩක් වෙලාවට මේ වෙළඳපොළේ තියෙන ග්‍රන්ථවල සිංහල රචනා අපිට හොයාගන්න පුළුවන්. හැබැයි විනිමත් ඉංග්‍රීසි රචනා උත්තර ලියපු විදිය හරි දේවල් නැහැ. නමුත් මම ඉල්ලීමක් කරා සර් ඉංග්‍රීසි රචනාත් පුළුවන් අපිට ලබා දෙන්න කියලා. ඒක මේ ග්‍රන්ථයේ ඉංග්‍රීසි රචනා පවා මේක ඇතුළත් කරලා තියෙන ඒවා කියවලා විභාගයට රචනා හොඳින් ලියන ආකාරය පිළිබඳ යම්සේ අදහසක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. මේ ඔබ දකින්නේ භාෂා හැකියාව සිංහල ග්‍රන්ථය. මෙතනත් ප්‍රශ්න පත්‍ර 10ක් ඇතුළත් කරලා තිබෙනවා. උත්තර සමග තමයි මම විශේෂයෙන්ම යෝජනා කරනවා මේ දැන් ලබන වසරේ ලබන මාසේ නීති විද්‍යාල විභාගයේ පැවැත්වෙනවා. ගිය වසරේ අයදුම් කරායට. එතකොට ලබන මාසේ පැවැත්වෙන නීති විද්‍යාල ප්‍රවේශයට අයදුම් කරන කට්ටිය අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න මේ පොත් හතර හෝ අඩුම තුනක් මෙලදීගෙන අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න පත්‍ර සියල්ල ඔබ අවසන් කරන්න මොකද ඉතාමත් වැදගත් වෙනවා. කාලයේ කලමනාකරණය කරමින් මේ සියලුම ප්‍රශ්න පත්‍ර ඔබ කරන්න. මේක ප්‍රශ්න පත්‍රයක්වත් අපි ඇත්තටම ඔන්ලයින් පන්තිල කරපු දේවල් නෙමෙයි, අලුත්ම දේවල් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. දැන් මේ IQGK ග්‍රන්ථයේ දෙවනි ග්‍රන්ථයේ ඇත්තම ඇතුළත් කළේ පළවෙනි ග්‍රන්ථයෙන් ආවරණය නොවෙච්ච කරුණු තමයි සියල්ලක්ම මේ ග්‍රන්ථයේ ඇතුළත් වෙලා තිබෙන්නේ. ඔබ දන්නවා මේ IQGK පළවෙනි ග්‍රන්ථය නිකුත් කළ මාස 3ක් ඇතුළත සියලුම පිටපත් අවසන් වුණා. අදටත් මේ පළවෙනි ග්‍රන්ථය මෙදී ගැනීමට ඔබට හැකියාවක් නැහැ. ඒක මම යෝජනා කරනවා විශේෂම 2021 මේ අවුරුද්දේ නීති විද්‍යාල ප්‍රවේශයට විවෘත විශ්වවිද්‍යාල විභාගයට අයදුම් කිරීමට බලාපොරොත්තු වෙන අයත් මේ පොත් මිලදී ගත්තාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මිලදී ආරගෙන ඔබ ළඟ තියාගෙන මොකද මේ පිටපත් සියල්ල ඉතා ඉක්මනින් අවසන් වෙන නිසා ඔබත් මේ අභ්‍යාස කරන්න ඔබට මේ වැදගත් වෙනවා. මේ සෑම ග්‍රන්ථයකටම ළමයිනේ ඇත්තටම අපි 10ක වට්ටමක් ලබා දෙනවා. පොත් මිලදී ගන්න ආකාරය සම්බන්ධයෙන් ඔබට පළවෙනි කමෙන්ට් එක බලන්න එතන ඇලුම් කලන ලින්ක් එකක් තියෙනවා. ඔබ බැංකුවට මුදල් දෙවලා ඔබ අදාළ ස්ලිප් එක අප්ලෝඩ් කරාට පස්සේ ඔබට දවස් 5ක් වගේ ඇතුළත පොත් අපි අද සිට ලබා දෙන්න කටයුතු කිරීමක් කරනවා. අපි පළවෙනි එක අද කුරියර් සර්විස් එකෙන් අද ඔබට එවනවා. ගොඩක් වෙලාවට ගිය සති දවස් 2-3 ඇතුළත සල්ලි මුදල් දාපු කට්ටියට සඳුදාවලට තමගේ නිවසටම පොත ලබා ගන්න හැකියාවක් තියෙනවා. කුරිය ගාස්තුත් අපි අද සිට සිකුරාදා දින සිට අද නැවත වතාවක්
අඩුකරන්නට අපිට හැකියාවක් තියෙන එක හේතුව තමයි විශාල ඉල්ලුමක් පොත්වලට ආපු නිසා කුරියර් සමාගම අපිට කුරිය ගාස්තු පවා එයම් තවත් අඩු කිරීමක් කළා තිබුණා ඒ වාසියත් මා ළඟට දෙනවා මේ සෑම ග්‍රන්ථයක්ම ළමයි මේ ඇත්තම ඔබට තේරෙන්නේ මේ ග්‍රන්ථ බැලුවට පස්සේ ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් මේ ග්‍රන්ථවල තිබෙනවා එතකොට මේ IQ ග්‍රන්ථය රුපියල් 850ක මුදලක් වෙනවා භාෂා හැකියාව පොත රුපියල් 650යි ඉංග්‍රීසි එකත් 650යි වෙන්නේ. එතැන් මේ පොත් හතර මිලදීගෙන ඔබ අනිවාර්යයෙන්ම විභාගයක සූදානම් වෙන්න. එතකොට අපි දැන්ට ඔන්ලයින් පන්තිවල ළමයිනේ වෙනම IQ GK භාෂා හැකියාව සිංහල ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර හතක් අපි කරලා තිබෙනවා. එකක්වත් මේ ග්‍රන්ථල තියෙනේ වනේ මේ. එතකොට ඔබ ඒකත් එක්ක මේ ප්‍රශ්න පත්‍ර 40ක මං ගන්නේ පොත් හතරේ කරා නම් විභාගේ තාමත් හොඳින් ලබන මාසයේ පැවැත්වෙන විභාගෙට පිනිසින කට්ටියට ඉතාමත් හොඳින් විභාගේ සමත්වන්නට හැකියාව තිබෙනවා. දැන් අපි යන් නීර්තා Android මොබයිල් ඇප් එකේ දිනුමයි දැනුමයි තරගයේ 38 වෙනි තරගයේ ප්‍රශ්න විසඳුම් ජයග්‍රාහකයන් කවුද කියන එක හඳුනා ගන්න. අපේන පළවෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය සම්බන්ධ මූලික විවස්ථාවන දණ්ඩ නීති සංග්‍රහයේ සොරකම් නම් වූ වරද සඳහන් නැති වගන්තිය කවරක්ද කියන එක අහන්න. ඔබ දන්නවා දණ්ඩ නීති සංග්‍රහ අපි ඉංග්‍රීසි කරනවා පීනල් කෝඩ් එක. ඔබ මතක තියාගන්න ලංකාවේ අපරාධවලට අදාළ ප්‍රධානතම විවස්ථාව තමයි දණ්ඩ නීති සංග්‍රහය පීනල් කෝඩ් එක. ඉතින් මේ දණ්ඩ නීති සංග්‍රහය මොකද්ද කියලා තිබෙන්නේ එක එක් අපරාධ වර්ගි සම්බන්ධව ඒව අපරාධ වර්ගි අන්තර්ගත කළා ඒව අර්ථකථනය කළා ඇතැම් අපරාධ වර්ගි වලට දඬුවම කොහොමද කියන එක නිශ්චිතව දක්වලා තිබෙනවා. ඒත් ලංකාවේ මතක තියාගන්න අපරාධ වලට අදාළ ප්‍රධාන විවස්ථාව එකම විවස්ථාව දඬු සංග්‍රහය නෙමෙයි. ප්‍රධාන විවස්ථාව දඬු සංග්‍රහය ඊට අමතරව අපරාධ වර්ගි අර්ථකථනයේදී වෙනත් ග්‍රන්ථ 50ක් තිබෙනවා. නමුත් අපරාධ වලට අදාළ ප්‍රධාන විවස්ථාව විදියට අපිට දණ්ඩ නීති සංග්‍රහය හඳුනා ගන්න හැකියාවක් තිබෙනවා. සොරකම සම්බන්ධයෙන් දක්වා තියෙන වගන්තිය තමයි 366. දණ්ඩ නීති සංග්‍රහයේ සොරකම සම්බන්ධයෙන් අර්ථකථනය කරනවා යම් චංචල දේපල. යම් තනතුගේ ස්වාමිත්වයෙන් ඒතනත්තාගේ කැමැත්ත නැතුව වංකලිස ගැනීමේ චේතනාවෙන් ඒ දේපල ඉවත් කරගත්තොත් සොරකමක් කියන එක සරලව අර්ථකථනය දක්වලා තිබෙනවා. 367 අගන්තියේ ළමයි දණ්ඩ සංග්‍රහය දක්වල කියනවා සොරකම් කරන වර්ධකරොත් යම් තැනැත්තෙකුට අවුරුදු 3ක් කාලයකට සිරදඬුවමක් ලබා දෙන්න හැකියාවක් තිබෙනවා. එසේ නැත්නම් දඩේකට යටත් කරන්න පුළුවන්. එසේත් නොමැතිනම් සිරදඬුවමයි දඩියයි දෙකම උනත් ලබා දීමට හැකියාවක් තිබෙනවා. අපි බලමු මෙතන තියෙන වගන්ති කීපයක් තිබෙනවා. 364 ගත්තොත් ඉස්වි දූෂණයට අදාළ දඬුවම දක්වලා තිබෙනවා 364. ඔබ මර්ග තියාගන්න ස්ත්‍රී දූෂණ කියන වර්ධ කරොත් 364 කියනවා. ඒ තරත්තාට අවුරුදු 20කට කාලයකට සිරදඬුවමක් ලබා දෙන හැකියාවක් තිබෙනවා. ඒ වගේම අවශ්‍ය නම් දඩයක් නියම කරන්න හැකියාව තිබෙනවා. 363 වගන්තියත් ඔබ මර්ග තියාගන්න 363 වගන්තිය තමයි ස්ත්‍රී දූෂණ කියන වර්ධ අර්ථකථනය කර තිබෙන්නේ. 294 වගන්තිය වැඩගත් වෙනවා. මිනීමැරීම සම්බන්ධයෙන් දක්වා තිබෙන්නේ 294 වගන්තිය. මිනීමැරීම කියන වර්ධ සිදු කරාට පස්සේ මිනීමැරීම වල දෙන දඬුවම 296 වගන්තියේ දක්වලා තිබෙනවා. මෙතන 293 වගන්තියක්ද 293 වගන්තිය කියන්නේ සාවද්ද මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අදාළ කාරණේ අර්ථකථනය කළ තිබෙනවා. ඒනම් මේ ප්‍රශ්න උත්තරය අපිට උත්තරය 3 කියලා ලබා ගන්න හැකියාව තිබෙනවා. අපේන ප්‍රශ්න අංක 2 බැක්ටීරියා ආසාදන හේතු වෙන ඇතින රෝගයක් වන්නේ මින් කුමක්ද කියන එක අහන්නේ. ඇතන බැක්ටීරියාවක් ආසාදන වීමෙන් ඇති රෝගයක් විදිහට අපි පැහැදිලිව මයික්‍රෝ රෝග ඉස්සර කරලා තිබෙනවා. අපේ උත්තරය ෂේ රෝගය උත්තරය 4 ලබා ගැනීමට හැකියාවක්. ඇතන ඉබෝලා කියලා ඔබ දන්නවා වෛරස් රෝගී තත්ත්වයකින් නැති වෙන රෝගයක්. අපේන ප්‍රශ්න අංක 3 සුප්‍රකට අස්වාන් වේල පිහිට ඇති රට කුමක්ද කියලා අහන්නේ. අස්වාන් වේල පිහිටා තිබෙන්නේ ඇත්තටම ඊජිප්තුවේ.
අස්වාන් නයිල් නදිය හරහා තමයි මේ ඉදි කළ තිබෙන්නේ ඇත්තටම ලොව තියෙන විශාල බැම්ම වේල විදියට මේ සුපරකට අස්වාන් වේල අපිට හඳුනා දෙන්නට හැකියාවක් තිබෙන උත්තරය 3 විදියට ගන්නට පුළුවන් අපි නෝ ප්‍රශ්නකට 4 2020 වර්ෂයේ නොපවත්ත ලද ටෙනිස් තරගාවලිය කුමක්ද කියලා අහන්නේ ඔබ දන්නා ලෝකයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ලෙස හඳුන්වන ටෙනිස් තරග හතරක් තිබෙනවා ඉතා ජනප්‍රියයි විම්බල්ඩන් अमेरिकन व्यूट फ्रांस व्यूट सह ऑस्ट्रेलियन व्यूट मे टेनिस तरंग हतर मे ग्रैंड स्लैम हूं टेनिस तरंग हतर मे टेनिस तरंग हतर लोके पेरनीतम टेनिस तरंगावली विद्यट विंबलडन टेनिस तरंगावली अंदर विंबलडन तमाइ स्विस् वर्षे उपवर्तन टेनिस तरंगावली पात्र कोरोना तत्ते हेतु බලධාරීන් තීරණය කළා විම්බල්ඩන් 2020 වර්ෂයේ නොපවත්වන්නට අපි බලමු එකම ටෙනිස් ගැන කතා කරද්දී ලෝකයේ දැනට ඉන්න අංක 1 ටෙනිස් ක්‍රීඩකයා කවුද නවතම ක්‍රීඩක ක්‍රීම් අනුව ලෝකයේ අංක 1 ටෙනිස් ක්‍රීඩකයා වන්නේ නොවැක් ජෝකොවිච් තමයි පිරිමියාගේ අංක 1 ටෙනිස් ක්‍රීඩකයා බවට පත් වෙන්නේ නවතම ටෙනිස් ක්‍රීඩක ක්‍රීම් අනුව ලෝකයේ අංක 1 සින්න ටෙනිස් ක්‍රීඩිකා විදිහට ඇෂ්ලි බාටි අපිට දක්වන්න පුළුවන් ඇය තමයි අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව ලෙස ඇෂ්ලි බාටි මේවර කොට නම් කර තිබෙනවා. එතකොට මේ ප්‍රශ්නේ උත්තරය 2 විම්බල්ඩන් විදියට ගන්නට පුළුවන්. ප්‍රශ්න අංක 5 1970 ආණ්ඩුක ව්‍යවස්ථාවේ සංශෝධන 20ක් සිදු වුවද ඉන් එක් සංශෝධනයක් බලරහිත නිෂේධන විය. ඒ කීවෙනි සංශෝධනය? ඔබ දන්නවා ආණ්ඩුක ව්‍යවස්ථාවට සංශෝධන 20ක් ආවට ඇත්තම 12 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනයෙන් කිසිදු සංශෝධනයක් ඇතුනේ නැහැ. ඒක ගැසට් පත්‍රයේ පළ කරා පමණයි. නමුත් ඒකෙන් කිසිදු සංශෝධනයක් ඇතුළු නැහැ. ඇත්තටම ඒතර සංශෝධන 20ක් ආපට අපේ ආණ්ඩුක ව්‍යවස්ථාව ඇත්තටම සංශෝධනලා තිබෙන්නේ 19 වතාවක් පමණයි හේතුව 12 වෙනි සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදු නොවන නිසා. මොකද්ද මේ ආණ්ඩුක ව්‍යවස්ථාව කියලා කියන්නේ අපි දන්නවා අපේ රටේ තිබෙන උත්තරීතර නීතිය. නේ? රජයක මූලික බලතල තුන, ඒ බලතල තුන සම්බන්ධයෙන් විග්‍රහ කරන රජයක් පාලනය කිරීම සම්බන්ධ මූලික කාරණා මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ අන්තර්ගත කළ තිබෙනවා අපි ගත්ත මේ සංශෝධනින් පළවෙනි සංශෝධනය විශේෂ කාරණා සම්බන්ධයෙන් රිට්ටාක්ෂා නිකුත් කිරීමේ බලය ශේෂ්ඨාධිකරණය ලබා දුන්නා උදාහරණයක් විදිහට මැතිවෙන කොමිෂන් සභාවේ කාරණා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාරණා අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කාරණා සම්බන්ධව රිට්ටාක්ෂා නිකුත් කිරීමේ බලය ශේෂ්ඨාධිකරණය ලබා දුන්නා ඔබ දන්නවා ලංකාවේ රිට් බලය තියෙන ප්‍රධාන අධිකරණය වන්නේ අභියාචන අධිකරණය ඉදමතර පළාත් මට්ටමින් පළාත් බදම හාධිකරණයට ත්‍රිත් නිකුත් කිරීමට හැකියාවක් තිබෙනවා. අපි ගත්තොත් වැදගත් සංශෝධන කීපයක් ගත්තොත් ඔබ දන්නවා 3 වෙනි සංශෝධනය. අපේ ජනාධිපතිවරයාට ප්‍රථම දුර කාලයෙන් වසර 4කට පස්සේ ජනාධිපතිවරණයකට යන්නට පුළුවන් කියන කතාව කිව්වා. 13 වෙනි සංශෝධනය ගත්තොත් වැදගත් වෙනවා. අතන 7 වෙනි සංශෝධනය ගෙනාවේ මතක තියාගන්න ලංකාවේ 25 වන පරිපාලන දිස්ත්‍රික්කයේ කිල්නොච්චි බවට පත් කිරීම තමයි 7 ගණාවේ 8 වෙනි සංශෝධනය තමයි ලංකාවේ ජනාධිපති නීතිතුරුම් පත් කිරීමට බලය දුන්නේ 7 ගණාවේ ලංකාවේ 25 වන පරිපාලන දිස්ත්‍රික්කයේ කිල්නොච්චි බවට පත් කරා 8 වෙනි සංශෝධනයෙන් ලංකාවේ ජනාධිපති නීතිතුරුම් පත් කිරීමට බලය දුන්නා 13 වෙනි සංශෝධනය ගණාවේ පළාත් සභා පිටුවන්නට පළාත් බදු මහ අධිකරණයේ පිටුවන්නට දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව කරන්නට 14 වෙනි සංශෝධනය ගෙනාවේ ජාතික ලැයිස්තු ක්‍රමයේ සමානුපාතික නියෝජන ක්‍රමයේ හඳුනා දෙන්නට 17 ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව 18 ජනාධිපතිතුරාගේ යම් යම් කාරණා සංශෝධනය කරපු දේවල් විදිහට අපිට කෙටියෙන් හඳුනා දෙන්නට හැකියාව තිබෙනවා. ඒතර උත්තරය මෙතන 3 විදිහට ගන්න පුළුවන්. ප්‍රශ්න 6 අහන්නේ මේ සෛරේ නිල වශයෙන් යන පරිණාමයෙන් හැදුණු වර්තමාන රාජ්‍ය කුමක්ද කියන එක. අපි දන්නා මෙසපොතේමියාව ඇතම ඉරාකයේ පෙර හැඳින්වු නම සිම්බාබ්වේ ළමනේ පෙර අතීතයේ හැඳින්වුවා රොඩේෂියාව ලෙස අතීතයේ හැඳින්වීමක් කරා එකම කම්පු චියාව ලෙස හැඳින්වුවේ කාම්බෝජිය. එතකොට මේ සෛරේ කියන නිල වශයෙන් හැඳින්වු රට තමයි කොංගෝ විදිහට ගන්න පුළුවන් උත්තරය 2. අපේන ප්‍රශ්න 5 සඳහන් වර්ණ අතරින් නොගැලපෙන වර්ණේ ගොඩක් වෙලාවට මේ නීති විද්‍යාල විභාගයේ මෙන්න මේ කාරණයක් සම්බන්ධ ප්‍රශ්නයක් කරන පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨයක් කියලා වඩා ගැලපෙන එක නොගැලපෙන එක අපෙන් අහනවා. අපි ගත්තොත් මෙතන උත්තරවලින් ළමයිනි ගත්තොත් DB ජයතිලක මහතා ඇතම් දේශපාලන සම්බන්ධ කෙනෙක් එතරම් අදහසක් ඔබේ නෑ. DB ජයතිලක මහතා කියන ලංකාවේ හිටපු කීර්තිමත් දේශපාලකයෙක් 1931
රාජ්‍ය මන්ත්‍රණ සභාවයට පැවැත්වුණු මැතිවරණින් කැලණිය ආසනයෙන් 1931 ඔහු ප්‍රථම වතාවට ජයග්‍රහණය කරනවා. ඉන්පසු 1936 නැවත වතාවක් කැලණිය ආසනයෙන් තීරීපත් වෙනවා. 1942 දී බ්‍රිතාන්‍ය රජය විසින් ඩී.වී. චෛතලක මහතාට නයිට් පදවිය පිරිනමනවා. ඇයි නයිට් පදවිය පිරිනමුවේ? දෙවන ලෝක යුද්ධ සමයේ ජපන් ප්‍රහාර හමුවේ මෙරට කළ සේවය වෙනුවෙන් තමයි බ්‍රිතාන්‍ය රජය විසින් ඩී.වී. චෛතලක මහතාට නයිට් පදවිය පිරිනැමීමක් කරන්නේ. ඉන්පස්සේ 1942 ඩී.වී. චෛතලක මහතා රාජ්‍ය මන්ත්‍රසභාවෙන් ඉවත් වෙලා ඉන්දියාවේ ලංකාවේ රාජ්‍ය නියෝජිතයා ලෙස බ්‍රිතාන්‍ය පත්කිරීමක් කරනවා. ඇත්තරම බොහෝ දිස්පාල විචාරකයන් අදහස් දැක්වීමක් කරනවා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වීමට සුදුසු තත්ත්වයේ හිටපු කෙනා බවට ප්‍රථමයෙන්ම ඩී.වී. චෛතුක මහතා පිළිබඳවත් ඇතැම් දේශපාලන විචාරකයන් සඳහන් කරලා තිබෙනවා. ඉන්දියාවේ ටික කාලෙක පස්සේ හෘදයාබාධයකින් ඔහු මිය ගියා. ඔහු දේශපාලනයට සම්බන්ධ කෙනෙක්. සේනක බිබිලේ කිව්ව ගම දන්නවා මේ සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්ති තාමත් ජනප්‍රියයි කාරණා ඔබ දන්නවා. ඒ උත්තරේ නිවැරදි දෙයක්. අපි ගත්තොත් නෙමිල් සමරකෝන් මහතා ඇත්තම නීතිය සම්බන්ධ කෙනෙක්. ඔබ දන්නා ලංකා හිතිතා කීර්තිමත් අග්‍ර විනිශ්චකාරවරේ ලංකාවේ සිටපු 36 වන අග්‍ර විනිශ්චකාරවරයා ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ තමයි 1977 සිට 1984 දක්වා ලංකාවේ 36 වන අග්‍ර විනිසුරුවරයා ලෙස කටයුතු කරන්නේ. ඇත්තම මේ ඊ.ඩබ්ලිව් පෙරේරා මහතා කෙනෙක් පුරා විද්‍යාව සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔහුත් ලංකාවේ සිට විතා ප්‍රකට දේශපාලනඥයෙක්, ශ්‍රී ලංකා නිදහස් ව්‍යාපාරයේ කැපිපෙන චරිතයක් සහ සෙනෙත් සභිකෙක් බවට පත් වුණා. ඇතම කෝට්ටේ සිංහා නමිනුත් ඊ.ඩබ්ලිව් පෙරේරා නැත්නම් වෝල්ට පෙරේරා මහතා හැඳින්වීමක් කරා. එතකොට ඔහු පුරා විද්‍යාව සම්බන්ධ කෙනෙකු උත්තරය අපිට ලබා ගන්න බෑ. එතකොට වඩාත් නිවුදු උත්තරය තුන ලෙස ගන්නට පුළුවන්. අපේ ප්‍රශ්න අංක 4 1806 අංක 18 දරන තේසනවී නීති සංග්‍රහයේ දේපල වර්ගීකරණය අනුව ස්වාමියා භාර්ය යන දෙදෙනාට අයත් පොදු දේපල හඳුන්වන්නේ කවර නමකින්ද කියන එක අහන්නේ. ඔබ දන්නවා මේ ලංකාවේ පොදු නීති මේ පුද්ගල නීති අපි නැත්තම් කියනවා විශේෂ නීති වර්ග තුනක් වෙනවා. අපි කියනවා චාරිත්‍රමය නීති තුනක් වෙනවා. ඊට පෙර ඔක LLB exam එකෙන් තැහුවා. ඒ විශේෂ නීති, චාරිත්‍ර නීති, පුද්ගල නීති තුන තමයි උඩරට නීතිය නැත්නම් අපි කියනවා සිංහල නීතිය. දෙක මුස්ලිම් නීතිය, තුන තේසලමී නීතිය. එතන උඩරට නීතිය සිංහල නීතිය ඈත් වෙන්නේ 1815ට පෙර උඩරට රාජධානී යටත් වෙසිරු වෙලා ඉඳලා සිංහලයන්ගෙන් පැවතෙන්නත්. උඩරට නීතිය ප්‍රසිද්ධ විවාහ වර්ග දෙකක් තියෙනවා. ඔබ දන්නවා දීග සහ බින්න විවාහය. අපි මුස්ලිම් නීතිය ගත්තොත් උපතින්ම මුස්ලිම් ජාතිකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්ලාමීය ආගම වැළඳ ගැනීම තුල ඔහුට මුස්ලිම් නීතියේ ඒ වරප්‍රසාද භුක්ති විඳින්නට හැකියාවක් තිබෙනවා. ඒක මුස්ලිම් විවාහ දික්සාද සම්බන්ධ ලංකාවේ ක්‍රියාත්මක කරන අධිකරණය ඔබ දන්නවා. කාටි නැත්නම් කුවාසි අධිකරණය ලෙස හඳුන්වන පුළුවන් මුස්ලිම් පිරිමියෙකුට විවාහ හතරක් කර ගැනීමට ලංකාවේ නීති අනුව හැකියාවක් තිබෙනවා. අපි ගත්තොත් සෞදි අරාබියේ ෂරියා නීතිය අනුව නම් පිරිමියෙකුට විවාහ හතක් කර ගැනීමට හැකියාවක් තිබෙනවා. එතකොට මුස්ලිම් නීතියේ විවාහ ඉතාලිහි කොන්දේසියා තලක් කියන වචනේ. අද තලක් කියන වචනේ තුන්සරයක් කීම තුල දික්කසාදයක් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. තේසවලමී නීතිය කියලා කියන්නේ යාපන පළාතේ පදිංචි ද්‍රවිඩ ජනතාවට අදාළවන නීතිය තමයි තේසලාමී නීතිය ලෙස අපි හඳුන්වන්නේ. ඒ තේසලාමී නීතිය නමෙන් දේපල වර්ග කීපයක් තිබෙනවා. උරුමේ, චිදෙනම්, මුදුසම්, එඩියෙට්ටම් කියලා කීපයක් තිබෙනවා. ඇත්තටම මේ ස්වාමියා භාර්යාව දෙදෙනාම අයත් පොදු දේපල තමයි අපි මේ තෙඩිය තේට්ටම් ලෙස හැඳින්වීමක් කරන්නේ. එතන උත්තරය 4 විදිහට අපිට මේ ප්‍රශ්න උත්තරේ ලබා ගන්න පුළුවන්. අපි යන ප්‍රශ්න කරනාමේ ලොව විශාලතම සූර්ය බලාගාර ඉදිකිරීම නියමිත රට කුමක්ද කියලා අහන්නේ. උත්තරය ඉන්දියාවේ තමයි. විශාලතම සූර්ය බලාගාරය මේ වෙනකොට ඉදිරිපත් පවතින්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ තමයි. ඇත්තටම මේ විශාලතම සූර්ය බලාගාරය මේ වෙනකොට ඉදිරිපත් පවතින්නේ. අපි යන ඔබට යොමු කරන IQ ප්‍රශ්නය. එතරම් තරගයකින් පසුව ඉන්දියානු ක්‍රීඩකයන් 12 දෙනා පාකිස්තාන් කණ්ඩායමේ ක්‍රීඩකයන් 12 දෙනා අතර අතරට දීම් සිදු කරලා තිබේ. මෙහිදී සිදු වූ අතරට දීම් ගන්න කොපමණද කියලා අහන්නේ. තමයි මේ වගේ ගාණක් දුන්නොත් ඉතා සරල දෙයක් තමයි 12 දෙනෙක් ඉන්නවා. නේ? එතන මේ 12 දෙනා කියන්නේ එකිනෙකට අතරට දීම් සිදු වුණා කියලා අහන්නේ. අපි ගත්තොත් ඉතා සරල හදන ක්‍රමය තමයි දැන් මුළු පිරිස එතකොට ඉන්දියාවේ 12ක් ඉන්නවා, පාකිස්තානයේ 12ක් ඉන්නවා. මේ දෙක මුළු එකතු කරාම මේගොල්ලෝ 24 දෙනෙක් ඉන්නවා.
මේ 24 දෙනාම ළමයි සෑම කෙනෙක්ගේ තමයි කෙනෙකුට අතර අතර දීමක් සිදු කරන ලබනවා මේක හදන සරල ක්‍රමයේ තමයි මේ මුළු සංඛ්‍යාවෙන් එකක් අඩු කරලා ඒ සංඛ්‍යාවෙන් වැඩි කිරීමක් කරලා වැඩි කරලා ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදලා පහසෙන් අපිට උත්තරය ලබා ගන්න පුළුවන් හොඳ ඔක්කොම ළමයි පිරිස 24යි නේ දැන් 24 දෙනා ළමයි ගත්තොත් එකක් අඩු කරන්නේ 23යි ඒ සංඛ්‍යාව 23ෙන් වැඩි කරලා දෙකෙන් බෙදලා අපිට පහසෙම උත්තරය ළමා ගන්න පුළුවන් උත්තරය 276යි උත්තරය 2 අපි නෝ ඔබට මෙන්න ගිය සතියේ ප්‍රශ්නේ ජයග්‍රහකයන් කවුද කියන එක ඔබට බලා ගන්න පුළුවන් ප්‍රථම ස්ථානයේ රවිනි සමරකෝන් දෙවන ස්ථානයේ මනුෂා ප්‍රබෝධි තුන් ස්ථානයේ රොෂාන් මදුෂාන් හතර ස්ථානයේ උදාන් පස්වෙනි ස්ථානයේ අශිදී එසේනම් මේ අනුසුම් සුභපැතුම් එක් කරමින් අපි අදින් ඔබෙන් සමු ගන්නවා කමර IQ GK සිංහල ඉංග්‍රීසි ග්‍රන්ථෙ මිලදී ගන්න අවශ්‍ය නම් මේකේ ලින්ක් එක ඔබට පල්ලෙහෙන් දාලා තියෙනවා ඒකෙන් ඔබට ලින්ක් එක අරගෙන මුදල් ගෙවලා ට්‍රිප් එක අප්ලෝඩ් කරලා පස්සේ ඔබට පොත හැකියි වලින් ගෙදරට ගෙන්න ගන්න පුළුවන් එසේනම් අපි අද ඔබෙන් සමු ගන්නවා